තාම ජනාධිපතිවරණයකට දින නියම කිරීමක් සිදු වෙලා නැහැ. මැතිවරණ කොමිසමට ජූලි 16 හෝ ඊට පසුව තමයි ජනාධිපතිවරණයක් ප්‍රකාශයටපත් කිරීමට නම් බලය ලැබෙන්නේ. අද මේ රටේ තියෙන ආකාරයේම ජනතා විමුක්ති පෙරමුණට යම් කිසි ආකාරයක ප්‍රසාදයක් පැන නැගුණා 2001 වර්ෂයේදී. ජනතා විමුක්ති පෙරමුණට 2001 දී ලැබුණේ മന്ത്രി ආසන දුර 16ක් සහ ලක්ෂ 8ක පමණ ඡන්ද ප්‍රමාණයක්. එතකොට දැනටත් ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ කියන එකයි අපේට බැලුවැල්මට පේන්නේ. ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමකට අවශ්‍ය ඡන්ද ප්‍රමාණයක් ජාතික ජන බල වේගයේ සතු වෙනවා කියලා අපිට පෙනෙන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිපෙළ නායකයෙක් වෙන නලින් හේවගේ මහත්මයා කියනවා 88-89 කාලේ ඔවුන් මරා දැමුවේ ස්ත්‍රී දූෂකයන්ව කියලා. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් පැන නගිනවා, ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගත්ත ජාතික ජන බලවේගයට බලයක් හිමි වුණොත් මේ රටේ ස්ත්‍රී දූෂකයන්ට නැවත ඒ දඬුවමම දෙනවද? ස්ත්‍රී දූෂණ නොවන තවත් අපරාධ තියෙනවනේ. එතකොට අනිත් වරදවලටත් ඒ වගේම මොනවාද දෙන දඬුවම් කියලා එතුමා ප්‍රසිද්ධ කරනවා නම් මං හිතන්නේ රටේ ජනතාවට තීරණයක් ගන්න ලේසියි ඔවුන් පිළිබඳව.